හොඳයි ආයිබෝන් ළමයි මේ වීඩියෝ එක මම සකස් කරලා තියෙන්නේ භාග පාඩමට මේ වීඩියෝ එක විතරක් නෙමෙයි තව වීඩියෝ දෙකක් තියෙනවා මේ වීඩියෝ එකෙන් කරන්නේ භාග පාඩම නැත්නම් භාග ආශ්‍රිත මූලික දැනුම ඔයගොල්ලන්ට ලබා දෙන එක 6 7 8 පන්තිවල ඒක කරලා ඉවරනාට පස්සේ අපි 10 11 ශ්‍රේණිවල නැත්නම් 10 ශ්‍රේණියේ භාග ආශ්‍රිත ගැටලු විසඳීම නැත්තම් භාග සුළු කිරීම වගේ වසාකච්ඡා කරනවා ඊට පස්සේ තුන්වෙනි වීඩියෝ එකෙන් සාමාන්‍ය පෙළ විභාග දුන්නු ප්‍රශ්න සාකච්ඡා කරනවා හොඳයි එහෙනම් අපි පාඩමට යමු මේක බෙදලා තියෙනවා මේ විදිහට කැලේ කීයකටද 10කට 1 2 3 4 5 5 ඒවා දෙකක් 10යි හරි ළමයි 10 දෙනෙකුට බෙදුවා කියලා හිතන්නකෝ බෙදන්නයි යන්නේ කියලා හිතන්නකෝ එතකොට මේ කැලලට අපි කියන්නේ 10න් පංගු එකක් හයි පන්ති ළමයි වගේ නේද කියලා දෙනකොට හයි පන්ති ළමයි කියලා දෙන්නේ තෝම තමයි මේ 10න් පංගු කීයක්ද දෙකක් මෙතන තියෙනවා 10න් පංගු තුනක් ඒතර ඉතුරු වෙනවා 10න් පංගු හතරක් ලේසියිනේ වැඩි විස්තර කරන්න ඕනේ නැහැ ඒතර 10න් පංගු එකක් කියලා කියන්නේ ග්‍රෑම් වලින් නම් කොච්චරක්ද කියලා අපි බලමු ඒ කියන්නේ ග්‍රෑම් මේ 80 නේ මේ පංගු 10කට බෙදන්නේ එනා එක පංගුවක බර හොයන්න 80 10න් බෙදනවා එතකොට මේ 80ට අපි කියනවා ඒකකයක් කියලා. ඒ කියන්නේ ග්‍රෑම් 80 කියන්නේ මෙතන එකක් විදිහට aran තියෙන්නේ. ග්‍රෑම් 80ක කැබැල්ලක්. ඒතර කැබලි එකයිනේ. මේ කැබලි එකේ බර ග්‍රෑම් 80නේ. ඒතර ඒකකයේ වශයෙන් එන්නේ කීයද 80යි. එහෙනම් 10න් එකක් කියලා කියන්නේ ග්‍රෑම් නම් කොච්චරක්ද 8ක්. අන්න ඒකකයේ කියන එක තේරුම් ගන්න. මම තව උදාහරණ වලට යන්නම්. එතකොට මෙතන තියෙනවා 10න් පංගු 3ක්. ඒ කියන්නේ 8 වා 3ක් 24යි. මෙතන තියෙනවා 10න් පංගු 1යි. ඒ කියන්නේ 8යි. මෙතන 10න් පංගු 4යි. 8 වා 4යි. මෙතන 10න් පංගු 2යි. ඒ කියන්නේ 8 වා 2යි. මෙන්න දැන් වෙනේ උදාහරණයක්. මේක කේක් එකක්ලු රුපියල් 200යිලු. හරි? දැන් මේක බෙදනවා මේ විදිහට. කීයකටද? පංගු 4කට. ඒතර මේ තියෙන්නේ 4න් 1ක්. මේ තියෙන්නේ 4න් පංගු 3ක්. දැන් මෙතනත් අර ඒකකයේ කියන කතන්දරයට එන්නයි ඉන්නේ මම. හරිද? එතකොට 4න් පංගු 1ක් කියන්නේ ඒකකයේ වශයෙන් ගන්න රුපියල් 200. රුපියල් 200ක ඒකකයක්. ඕනනම් මේක ග්‍රෑම් වලින් ගන්නත් පුළුවන්. හරි? මෙතන මම මිලව තමයි ඒකකයේ වශයෙන් ගත්තේ. ඒතර මේ කේක් එක රුපියල් 200යි. එහෙනම් 4න් පංගු 1ක් හොයන්න 200 4න් බෙදුවා. ඒතර 200 තමයි මෙතන ඒකකය වෙන්නේ. එනා එක එක් හතර ඒ 200 කියන ඒකකයෙන් හතරේ පංගුවක් වෙන්නේ කීයද 50ක් එහෙනම් මේකේ මිල රුපියල් 50යි මේක මිල ඒ වගේ 3 ගුණයක් 150යි පැහැදිලිද රයිට් තවත් ඒ වගේම උදාහරණයක් මේ ඉඩම ඒතර පළවෙනි උදාහරණය ග්‍රෑම් වලින් දෙවෙනි උදාහරණය රුපියල් වලින් මේ උදාහරණේ වර්ගඵලයේ පර්චස් ඉඩම ඉඩම් වෙන් කරන්නේ එහෙමනේ පර්චස් වලින්නේ එතකොට මේ ඉඩම වෙන් කරලා තියෙන 1 2 3 4 5කට පර්චස් 5ක sorry ඉඩම 5කට වෙන් කරලා තියෙනවා එහෙනම් මෙතන ඒකකේ වන්නේ 150ක් දැන් මේ පංගු දෙකක් මේ තියෙන්නේ කියන්නේ පහෙන් පංගු දෙකක් එහෙනම් මේ ඉතුරු ටික පහෙන් පංගු තුනක් එතකොට මුළු ඉඩම සමාන කොටස් 5කට බෙදලා මේ තියෙන්නේ පහෙන් පංගු දෙකක් මේ තියෙන්නේ පහෙන් පංගු තුනක් දැන් අපි අර ඒකකයේ සිද්ධියට යන්. එතකොට ඒකකයේ 150ක් මුළු ඉඩම 150ක්. ඉඩම් එකක් පර්චස් 150යි. එහෙනම් 150 තමයි මෙතන ඒකකයේ වශයෙන් අපි තෝරගන්නේ. එහෙනම් 150 පහෙන් බෙදුවාම එක පංගුවක ප්‍රමාණය හොයාගන්න පුළුවන්. 150 පහෙන් බෙදුවාම 30යිනේ. එහෙනම් මෙතන පහෙන් දෙක කියන්නේ 30 වා දෙකක්. ඒ කියන්නේ පර්චස් 60ක්. මෙතන පර්චස් 90ක්. ඒතර මට මේ වීඩියෝ එකේදී මට ඕන වෙන්නේ ඔයගොල්ලන්ට භාග පාඩම කතා කරන්න කලින් මේ ඒකකයක් කියන්නේ මොකද්ද භාගයක් කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරන්න. තව එක උදාහරණයක්. ඔන්න මෙතන ලීටර. එහෙනම් මෙතන මේ ඒකකය වශයෙන් අපි ගන්න ලීටර 1500ක්. මේක ටැංකියක් කියලා හිතන්න ඕන භාජනයක් ටැංකියක්. ටැංකිය එකයි ධාරිතාව අල්ලන උපරිම ප්‍රමාණය ලීටර 1500යි. ඒතර ඒකකේ වන්නේ ඒකක්. මේක පුරවනවා මම ඔන්න ඔය විදිහට ජලයෙන්. හරි. මේ සමාන කොටස් 3යි කියලා හිතන්නකෝ. සමාන කොටස් 3ක් මේ තියෙන්නේ. 1යි 2යි 3යි. නිල් පාටින් තියෙන්නේ පිරිච්ච ප්‍රමාණය
උඩතියෙන හිස තියෙන ප්‍රමාණය. එහෙනම් මෙතන පිරී ඇති ජල පරිමාව ලීටර් කීයද කියලා අහනවා. ඉතින් හරි ලේසි. නමුත් අපි මේක විධිමත් ඉගෙන ගමු. දැන් මේ ටික කීයද එහෙමනම්? 3න් පංගු 2යි. හරි? ඒතර 3න් එකක් කියන්නේ ඒකකය බෙදන්න වෙනවා 3න්. ඒකකය කීයද? මුළු ටැංකියේම ධාරිතාව 1500. 1500 3න් බෙදුවා. එහෙනම් මෙතන ඒකකයේ වශයෙන් ගන්න මොකද? ලීටර් 1500. 1500 3න් බෙදුවාම 500යි. එහෙනම් අපිට හරි ලේසි මෙතන ජලයෙන් පිරලා තියෙන කොච්චරක්ද? 1000ක්. 500 2ක්. ලීටර් 1000. ඔය ටික තේරුණානේ? ලියා ගන්න දෙයක් නැහැනේ, පැහැදිලිනේ. මෙතන ඔන්න ඒකකයේ කියන එක තේරුම් ගන්න. අපිට චොක්ලට් කෑල ග්‍රෑම් 80 නම් ඒ එක කෑල්ල ග්‍රෑම් 80 කියන එක තමයි ඒකකයේ විදිහට ගන්න. ඒක තමයි බෙදන්නේ. ඊළඟ එක අපි ගත්තේ මොකද්ද? ඉඩම, පර්චස් ගාන. ඊළඟ එක රුපියල්, මිල. දැන් ගත්තේ මොකද්ද? ධාරිතාව, ලීටර. දැන් මේ අවසාන ටික භාග සංසන්දනය කිරීම. දෙකෙන් එකයිනේ. මෙතන 3න් එකයිනේ. මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේක 6න් එකක්නේ පාට කරලා තියෙන්නේ. ඒතර අපිට පේනවා මේ පාට කරලා තියෙන ප්‍රමාණ වලින් වැඩිම මොකද්ද අඩුම මොකද්ද කියලා. වැඩිම මේකනේ. මේකනේ අඩුම. අඩුම 6න් එකනේ. එහෙනම් ලවයේ 1 වන, ඒ කියන්නේ 1 වන ඉහතාකාරයේ භාග ඒකක භාග ලෙස හඳුන්වනවා. දැන් ඉස්සරහා පාඩමට මේ ඕන වෙනවා. ඒකක භාග. ඒකක භාගයක් කියලා කියන්නේ ලවයේ 1යි. මතකද? හරි. දැන් ලවය වෙනස් නොවි, ඒ කියන්නේ මෙතනත් එකයි මෙතනත් එකයි මෙතනත් එකයි, හරය විශාල වෙනකොට, හරය විශාල වෙනකොට මොකද වෙන්නේ? ප්‍රමාණය අඩු වෙනවා. මෙතන හරය 2යි මෙතන හරය 6යි. දෙකේ ප්‍රමාණයට වඩා 6ේ ප්‍රමාණය කුඩයි. එහෙනම් ලවය වෙනස් නොවි හරය විශාල වෙනකොට අපිට පේනවා පැහැදිලිවම ප්‍රමාණය එන්න එන්න අඩු වෙනවා. අපිට ඕනම් මේක මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්. ඔය වැඩිතරයි. වැඩි කියන ඔය ලකුණ දානවා අපි. දැන් කට ඇරිලා තියෙන පැත්ත තමයි වැඩි. එහෙනම් දෙකෙන් එක තමයි වැඩි. තව එකක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි එකට බෙදලා නේ. ඔන්න 10යින් කීයක්ද මේ? 10යින් 3ක්. මේ කීයද? 5න් 3ක්. මේක 1යි 2යි 3යි 4යි 5යි නේ. දැන් ඔන්න අර සිද්ධිය. ලවය වෙනස් නොවි හරය වෙනස් වී ඇත. හරය කුඩා නම් ප්‍රමාණය වැඩි. ලවය වෙනස් නොවි හරය කුඩා වෙනකොට ඒකේ අනිත් පැත්ත වෙන්නේ ප්‍රමාණය වැඩි. එහෙනම් සංසන්දනය කරනකොට 5න් 3 විශාලයි 10න් 3ට වඩා. හරිනේ? හරි. ඒතර මේ වීඩියෝ එකේ ළමයි ඔච්චරයි තියෙන්නේ. ඔයගොල්ලන්ට මේක නැවත නැවත බලන්න පුළුවන් නේ. ඒතර මේ ටික බලන්න ඊළඟ වීඩියෝ එකේ මම දානවා තුල්ලේ භාග ඊළඟට භාග සංසන්දනය කිරීම තවදුරටත් ඉලන් තුන්වෙනි වීඩියෝ එකෙන් දානවා 10 ශ්‍රේණියට දාලා ගැටළු විසඳීම. ඒකේ සාමාන්‍ය පෙළ විභාගයේ ගන්නොත් මම සාකච්ඡා කරනවා. හරි. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසానයි. එතකොට ඕගොල්ලෝ මේක බලලා ඉවර වෙලා subscribe කරන්න මතක කරන්න එපා. හරි. එහෙනම් ආයුබෝවන්.